අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. එතර මෙතර ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනු රට තොට පුවත් ඔබට කියන වෙලස ටීවී සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් අදත් ඔබ හමු වන මම තාරුකා රත්නායක මුල්ම අවධානය යොමු වන්නේ දවසේ පුවත් සිරස් තල වෙත. වෙලස කුසගිනි නිවන මානුෂීය මිහිමින් තවත් පරිත්‍යාගයක් මැතිවරණය කල් දැමීමට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් කෙරේ. ඊටකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වසා දැමේ. තවදුරටත් දිවයිනට අයහපත් කාලගුණයක්. දැන් වෙලසේ රන් කරුණු පූජාභි වන්දනා විශේෂාංගය. නියතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා බිවන්දනා වෙල්ලස්සේ රන් කරඬු ලෝකය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා ලබා මුත්‍යංගන සෑකිරනි වීර මුතුන් රජ දරුවන් එකලු කළා වෙල්ලස්සෙන් දන්ත ධාතු කේශ ධාතු නිදන් කරන දාකරනු වෙල්ලස්සේ මනුස්සකම් දෝත දරන්න අපි එන්නේ සාදු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි විශේෂයෙන්ම වෙල්ලස්ස ටීවී නාලිකාවේ අපේ බණ්ඩාර මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට සියලු දෙනාටම රත්නත්‍රය ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම විදේශගතව සිටිනා වූ අපේ මාළනී මහත්මිය විසින් වටිනා කියන පින්කමක් තමයි මේ ඉෂ්ට සිද්ධ කරේ ඉතින් අපේ බණ්ඩාර මහත්මයා මහා පින්කම් රාශියක් හේතුමා ඉදින් අසරණ මිනිසුන් වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරනවා ඒ වගේම ලෝකේ මේ වාගේ පින්කම පළවෙනි වතාවට අපේ මාත්‍යා සිද්ධ වුණේ. ඉතින් වටිනා කියන පින්කමක් ඒ නිසා මේකට දායකත්වයේ දරපු සියලු දෙනාටම රත්නත්‍රය ආශිර්වාදය ලැබේවා බණ්ඩාර මහත්මයා ඇතුළු සියලු දෙනාටම උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි රාජයන් වහන්සේගේ ද්‍රෝණියක් ශාරීරික ධාතුන් වහන්සේගේ අනන්ත ආශිර්වාදය ලැබේවා. මිය ගිය වූ සියලුම ඥාතීන්ටත් පින්පෙත් අනුමෝදන් වේවා සියලු දෙනාටම සංසාරයෙන් එතර වීමට මේ ඉෂ්ට සිද්ධ කරගත්තා වූ මහා පින්කමේ අනුභවී හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි. නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා බිවන්දනා වෙලස්සේ රන් කරනු ලෝකය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා ඉටුකම COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂක අරමුදල වසා දැමීමට සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ලේකම් ආචාර්ය තාරක ලියනපතිරණ මහතා සඳහන් කළේ COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යනු ලැබූ අංක 85737373 දරන නිල බැංකු ගිණුම 2022 ඔක්තෝබර් මාස 18 වන දිනෙන් පසු ක්‍රියාත්මක නොවන බවයි. මේ හේතුවෙන් එම ගිණුම සඳහා මුදල් බැර නොකරන ලෙසත් එම ගිණුමට මුදල් බැර කිරීම සඳහා තවදුරටත් චෙක්පත් හා මුදල් ජනාධිපති කාර්යාලය වෙත යොමු නොකරන ලෙසත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පරිත්‍යාගශීලීන් දැනුවත් කර තිබෙනවා. කොවිඩ් අරමුදල සඳහා
රුපියල් 220 කෝටි 71,64,785 පරිත්‍යාගශීලීන්ගෙන් මෙම ගිණුමට ලැබී තිබෙනවා. 2022 ඔක්තෝබර් මාස 18 වෙනිදා වන විට කොවිඩ් අරමුදලේ ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය රුපියල් 21 කෝටි 68,77,457 වන අතර ඒ ජනාධිපති අරමුදලට බැර කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. එම මුදල් ශ්‍රී ලංකා පුරවැසියන් හට ජනාධිපති අරමුදල මගින් සත්කම් හා ප්‍රතිකාර වෙනුවෙන් වෛද්‍ය ආධාර ලබා දීමට යොදා තිබෙනවා. විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ ආරම්භ වුණා. අරියංශ මෙන්න මේ කෙටුම්පත පිළිබඳව බොහොම පැහැදිලිව කියලා තියෙනවා. මේ සටන්කාමීන් ප්‍රචණ්ඩකාරීන් ඒ වචන ඒ කෙටුම්පත් වලින් ඉවත් වෙන්නට ඕනේ කියලා. ඇත්තම කතා කරනවා මේක ගෙනාවේ මේ රටේ ජනතා ප්‍රශ්න වෙනුවෙන් නැගී හිටපු ඒ තරුණ නායකයෝ සිවිල් ප්‍රජාව මර්ධනය කරන්න. මේක මූලිකම සංශෝධනය තමයි. විධායක ජනාධිපතිවරයා තනියෙන් ක්‍රියාත්මක කරන බලය යම් අධීක්ෂණයකින් සුපරීක්ෂාකාරීත්වයකින් යුතුව කටයුතු කරන්න ස්ථාදායක සභාවක් මේ පාර්ලිමේන්තුව තුල අපි ඇති කරනවා. මේ රටේ අධිකරණය සහ රාජ්‍ය සේවය ස්වාධීන කරන්නයි කටයුතු කරන්නේ. ද්විත්ව පුරවැසිභාවය තිබෙන තැනැත්තෙකුට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වෙන්න අසුන් ගන්න තිබෙන නුසුදුසුකම මේ මගින් නැවත වතාවක් අපි හඳුන්වා දීලා තියෙනවා. පාර්ලිමේන්තුව විසිරීමට ජනතාවට තිබෙන බලය අවුරුදු දෙකමාරක් දක්වා විදියට පවතිනවා. මේ පාර්ලිමේන්තුවේ මේ 224 ඇතුලේ ජනතා මතයට ගරු කරන කී දෙනෙක් ඉන්නවද, ජනතා මතයට පයින් ගහන කී දෙනෙක් ඉන්නවද කියලා ජනතාව අවදියෙන් ඉන්නවා. 22 ේ තියෙන ද්විත්ව පුරවැසි භාවය ඒ තහංචිය ඒකේ අංශු මාත්‍රයක වෙනසක් සිදු වෙන්නට බෑ. amendments දාලා ඒ සෙල්ලම් දාන්න આવුත් අපි විරුද්ධ වෙනවා. කරුණා කරලා කමිටි ස්ටේජ් එකේ ඉන්න පාර ජල්තර දාන්න. කෝට්ටු ඇතුලේ තියෙන ප්‍රශ්න මට අදාළත් නෑ, අපිට අදාළත් නෑ. ජනාධිපතිවරයා සතු විසිරීමේ බලය වසර දෙකමාර හැටියට තමයි තියෙන බිල් එකේ. ඒ එලෙසම ක්‍රියාත්මක වෙනවා නම් අපි 22ට අපේ සහය වේ ලබා දෙන්න සූදානම්. අපි සූදානම්, ඔබ සූදානම්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව කෙරින්ම මේ සංශෝධනයේ සඳහා අපි උදව් කරන බව ප්‍රකාශ කරමින් දැන් මෙතුමා එදා 19 වෙනි දද්ද දුන්නා. 20ක් දද්ද දුන්නා. දැන් 20 වැඩිදලු. ඉතින් මොකද්ද මේ විකාරනේ? අපිට හිරිකිතයි මේ වගේ පාර්ලිමේන්තුවක ඊළඟ බටනා ගැත්ත වශයෙන්. හැරෙන හැරෙන පැත්තට කතා කරනවා. විජිතාතර රාජපක්ෂ මැතිතුමා කියනවා 20 හොඳ නෑ කියලා. එදා අධිකරණ මැතිවරයා හැංගිලා. අද අලිසබ්‍රි මැතිතුමත් මෙතන ඉන්නවත් ශක්තියක් නෑ. සුපර්මෑන් කෙනෙක් ඇදුවා. අන්තිමට සුපර්මෑන් මොකද්ද කරුවේ? මේ රටේ ජනතා විනාශ කළා, ගොවි ජනතා විනාශ කරුවා, හැම සේසියක්ම විනාශ කරුවා. අන්තිම රට දාලා ගියා. රට දාලා ගිහිල්ලා ඇවිල්ලා රජයේ නිවසක විශ්‍රාම සුවයෙන් ඉන්නවා. පෙන්ෂන් එකක් අරන්. මේ පෞ සභා කරගන්න ගිහිල්ලා ඉන්න පන්සලක. මේක ගේන්නේ ජාත්‍යන්තර ආධාර ලබා ගන්න. මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙනවද හෙට වෙනකොට? ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත වෙන නිසා විපක්ෂයේ බලාපොරොත්තු වෙච්චදී පොදුජන පෙරමුණ ඇතුළත බෙදීමක් ඇතිකරන්න, ආණ්ඩුව ඇතුළේ බෙදීමක් ඇතිකරන්න, මේක පරාජය කරන්න කටයුතු කරන්න තමුන්නාන්සලා බලාපොරොත්තු වෙච්ච තමුන්නාන්සලාගේ සිහින මාලිග බිඳ වැටුණා. ආණ්ඩුව ගෙනාපු යෝජනාවක් අපි පරද්දනවා නම් ඒක ඇතුළේ තියෙන වෙන න්‍යාය පත්‍රයක්. මේ සංශෝධනයේට අපි ඡන්දේ පාවිච්චි කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි පිළිගන්නවා මේ ජනතාවගේ පැත්තෙන් ඉතාමත්ම හොඳ සංශෝධනයක් කියලා. ජනතා නොබගෙන මේ උත්සාහයට අපි තරයේ විරුද්ධ වෙනවා. අපි සියලු දෙනාට 22 වෙනි සංශෝධනයට එකඟ වෙලා මේක හෙට දවසේ සම්මත කළ යුතුයි කියන යෝජනාවත් මේ වෙලාවේ කරනවා. ඒක කඩාකප්පල් කරන්න කවුරුවත් නැහැ. අඩුම වශයෙන් රටේ මූලික නීතිය වෙනස් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදීවත් හර්ද සාක්ෂියට එකඟව කටයුතු කළ යුතු වෙනවා. 19 ගෙනාවු අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අපේ පක්ෂ 14ට බැස්සා. ඒ වගේම 19 ගෙනාවු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂෙත් එකට බැස්සා. දැන් අපි ආයේ 22 ගේනවා. අපි 20ට දුන්නා 22ටත් දෙනවා. ඇමතිකම වෙනුවෙන් තමන්ගේ ආත්මය පාවා දුන්න කොටසක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. 14 18 19 20ට දැන් හෙට 22ටත් ඡන්දෙ දෙනවා. හරි එක්කෙනෙක් ලැජ්ජ නැතුව අතත් උස්සනවා. එහෙම කරා කියලා. තමුන්නාසලා උත්සාහ කරන මේ බොරදියේ මාළු බෑමට අපිට තියන්නේ නැහැ. දිත්තුපුරසිප්පුවෙකු මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වාඩි වීම සම්බන්ධයෙන් තියෙන අයිතිවාසිකම නැති කරන්න අවශ්‍ය සංශෝධන අපි ඡන්දෙ දෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ. එතුමා දිත්තුපුරසිප්පුවේ අහෝසි කළා. එතුමා ඇවිල්ලා දේශපාලනය කරයි. එක සාධනීය කරුණක් අපි දකිනවා. මේ සාධනීය කරුණ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභාව නැවත ගෙනල්ලා තිබෙනවා. ඒ නිසා අපි තීරණය කළා තියෙනවා මේකට පක්ෂව ඡන්දෙ දෙන්න. පළාත් පාලන මැතිවරණය කල් දමමින් මැතිවරණ සිටියම හැකිලීමේ රජයේ උත්සාහයට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සංවිධාන ඒකාබද්ධ ප්‍රකාශයට
අත්සන් තැබීම ඊයේ සිදු කෙරුණා. පක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් සංවිධානය කළ සමුළුවේදී පක්ෂ නායකයින් විසින්ගත් ඒකමතික තීන්දුවකට අනුව මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීම සිදු කෙරෙන බව නිදහස මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය සඳහන් වෙනවා. මේ සඳහා සමිති ජනපල වේගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික නිදහස් පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ 43 වන සේනාංකය දෙමළ ජාතික සන්ධානය පිවිතුරු හෙළ උරුමය ශ්‍රී ලංකා මහජන පක්ෂය ලංකා සම සමාජ පක්ෂය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නව ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ විජයතරණි ජනතා සභාව පෙරටුගාමි සමාජවාදී පක්ෂය යන උත්තර සභාව ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නායකයන් සහ නියෝජිතයන් එක්ව සිටියා. එමෙන්ම අදාළ පක්ෂයට අත්සන් තැබීමට ජනතා විමුක්ති පෙරමුණද සිය පූර්ණ එකඟතාවය පළ කර තිබෙනවා. මේ සූදානම කෙටි විරාමයක් ලබා ගැනීමට විරාමෙන් පසු යලිත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. ඔබේ අලිත් එක්වි සිටින්නේ වෙලස ටීවී සවස ප්‍රධාන ප්‍රවෘත්ති සමගින්. වෙලසේ කුසගිනි නිවන මානුෂීය මෙහෙයුම යටතේ තවත් වියලි ආහාර පරිත්‍යාගයක් වෙලස ටීවී කාර්යාල පරිශ්‍රයේ සිදු කළා. එක්වෙට රටේ රැකියා කටයුතු සිදු කරන සාගරිකා මහත්මියගේ බැතිබර දායකත්වයෙන්. තන අද දවසේදීත් සූදානම් වෙන්නේ වෙලස කුසගිනි නිවන මානුෂීය මෙහෙයුම යටතේ තවත් වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමක් සිදු කරන්නට. ඉතින් මේ සඳහා අපිට දායකත්වය ලබා දුන්නේ කුවේත් රටේ ඉන්න සාගරිකා සුභාෂිණී මහත්මිය එතුමියගේ පුතා එවගෙන එතුමියගේ දුව මිනිපිරි උපන්දිනයේ සමරනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ වියලි ආහාර අපිට ලබා දෙන්නේ කියලා කිව්වේ. ඉතින් පුතා මිලාන් නිශාන්ත තේත් එක්කම දුව දිනුෂා නිශාන්තිත් ඒ වගේම මිනිපිරියත් තමයි උපන්දින සමරන්නේ. ඉතින් මේ තුන්දෙනාගේම උපන්දින වෙනුවෙන් අපිට කිව්වා වියලි ආහාර පරිත්‍යාගයක් සිදු කරන්න කියලා. ඉතින් අද දවසේදී කාර්යාලයට ආවා මේ සීයා පොඩ්ඩක් ආබාධිත තත්ත්වයෙන් ඉන්නේ. ඉතින් ආධාරයක් ලබා ගන්න තමයි ආවේ. ඉතින් මේ වෙලාවේ නායිකා ප්‍රධානීතුමා කාර්යාලයේ නැහැ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් විදිහට වියලි ආහාර මල්ලක් හරි ලබා දෙන්නට මේ විදිහට කටයුතු කරනවා. ඉතින් අපිට මේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නේ සාගරිකා සුභාෂිණී මහත්මිය කුවේත් රටේ ඉඳලා. ඉතින් එතුමියගේ දායකත්වයෙන් අපි මේ විදිහට
අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. තවද දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. මේ අතර ගිගුරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ සමගින් අදට නියමිත වෙලස ටීවී සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත් වෙනවා. යලිත් අප හමුවන්නේ හෙට සවස 6ට. එතෙක් ඔබට සුබදායි දවසක්. අයිබෝවන්.